තියොඩොරා කවුද මේ? තියොඩොරා කියන්නේ බයිසන්තියානු අධිරාජ්‍යයේ අසීමිත බලයක් තිබුණ රූමත් රජනක්. ඒ වගේම ඇය හරිම කපටි, අධික කාමුක හැඟීම් තිබුණ රජනක් විදියට තමයි මේ තියොඩොරා රජනව හඳුන්වන්නේ. ඒත් ඇයි හියුමෝ සේපියන් අද තියොඩොරා ගැන කතා කරන්නේ? ඒකට විශේෂ හේතු ගොඩක් තියෙනවා. බලවත් රජනක් කියපුවහම ඔයාලගේ මනසේ ඇඳෙන රූපේට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි තියොඩොරාට තිබුණේ. තියොඩොරා බයිසන්තියානු අධිරාජ්‍යයේ බලවත් රජන හන්සින් සමග නිරූතින් දහස් ගණනක් පිරිමින් ඉදිරියේ ආලිංගනයේ යෙදෙමින් ගණිකාවක් විදිහට පිරිමින් සතුරු කළා කිව්වොත් ඔබ මොකද හිතන්නේ? ඉතින් තියොඩොරා රජනගේ අමුතුම කතාව දැනගන්න දැන්ම හියුමෝ සේපියන් සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න. තියොඩොරා කියන්නේ ඇත්තටම එක විදිහකට අද්භූත කාන්තාවක්. අදටත් ඉතිහාසඥයන් හරියටම දන්නේ නැහැ තියොඩොරාගේ උපත හරියටම කොතනක සිදු වුණාද කියන්න. විවිධ පුද්ගලයන් මතපල කරන්නේ ඇය සිරියාවේ හෝ සයිප්‍රසයේ උපත ලබන්න ඇති බව. තරුණ තියොඩොරා ඉතාම ප්‍රසිද්ධ චරිතයක් වුණා. ඒ ඇය රංග ශාලාවල ඉදිරිපත් කළ කාමුකත්වයේ පිළිබිඹු කළ මන්මත් පොළඹවන රාගික රැඟුම් නිසා. මෙහිදී ඇය සමාජීය ප්‍රබුන් සඳහා ලිංගික සංදර්ශනයන් ලබා දුන්නා. මේ කාලයේ රංගන ශිල්පිනියක් බොහෝ විට ගණිකාවක් වීම ඉතාම ප්‍රසිද්ධ දෙයක්. ඇගේ රූමත් සිරුර දෙස බලා පිරිමින් ඇගේ පසුපස බඹරුන් මෙන් තමයි පැමිණියේ. ඉතිහාසයේ කියවෙන්නේ ඇය කොන්ස්තන්තිනෝපලයේ රංගශාලා තුල නිරවතින් හන්සින් සමග ඉදිරිපත් කළ සරාගී රංගනයන් බලන්න පිරිමින් මෙන්ම කාන්තාවන්ද දහස් ගණනින් ඇදුණු බවක්. විශේෂයෙන්ම ජනප්‍රිය වුණේ ඇය නිරුවත් කර ඇගේ පියවරු සහ අවට ප්‍රදේශවල පාත්තීන් විසින් ආහාරයට අරගැනීම සඳහා බාර්ලි ශරීරයට ඉසිනු ලබන ලෙඩා සහ හංසයාගේ කුප්‍රකට කාමුක නිරූපණය. මෙහි ඇගේ පළමු රංගනය වුණේ සියුස් දෙවියන් හංසයෙකුගේ ස්වරූපයෙන් ලිඩියා රචන වෙත ඇවිදින් ඇය සමඟ ආලිංගනය යෙදෙන ග්‍රීක මිත්‍යා රැඟුමක්. තියොඩොරා මේ රංගනයේ ඉතාම තාත්විකව රඟදැක්වීම ප්‍රේක්ෂකාගාරයේ කුල්මත් කළා. ඒ වගේම මේ රංගනයේ ඉදිරිපත් කරද්දී ඇය එක රිබන් පටියකින් ඇගේ රාස්පෙදෙස ආවරණය කර ගැනීම පිරිමින් තුළ තවත් උත්තේජනයක් ඇති කළා. ඇය ඉක්මනින්ම කොන්ස්තන්තිනෝපල්හි විශිෂ්ට ආකර්ෂණයක් බවට පත් වුණා. වයස අවුරුදු 16දී තියොඩොරා ලිබියාවට ගියේ එහි නම ආණ්ඩුකාර හෙසබොලොස්ගේ අනියම් බිරිඳ විදිහට. හෙසබොලොස් ඇයව සැලකුවේ ගණිකාවක් විදිහට වීම නිසා ඇය දැඩි ලෙස කලකිරීමට පත් වුණා. ඇය ගැබ්ගත් පසුව ඇය කෙරෙහි තිබූ උනන්දුව පවා හෙසබොලොස්ට නැති වුණා. ක්‍රිස්තු වර්ෂ 522 දී අපයෝජනයට ලක්වීමත් අයහපත් සැලකිලි ලැබීමත් හේතුවෙන් අතහැර දැමූ ඇගේ කුඩා දියණිය සමග ඇය නැවත කොන්ස්තන්තිනෝපලිය වෙත ආවා. ඉක්මනින්ම මුදල් සඳහා පිරිමින් පොළඹවාගෙන ඇයගේ ගමන ආරම්භ කිරීමට තීරණය කළා. ඇය ආකර්ෂණය කරගත්තේ සාමාන්‍ය බයිසන්තියානු පිරිමින්ම නෙමෙයි. ඇය බයිසන්තියානු අධිරාජ්‍යයේ පාලකයවත් වසඟයට අරගත්තා. ඒ වගේම ඇය ඒවගේ ඉතාම බලවත් පිරිමින් රැසක් ඇගේ යහන මත සුරතල් සතුන් මෙන් හීලා කර තබා ගත්තා. ඇත්තටම තියොඩොරා දැනගෙන හිටියා බයිසන්තියානු අධිරාජ්‍යෙම ඇගේ වසඟයට අරගන්න කළ යුතු දේ. මේ හැකියාව ඇයට ලැබුණේ ඇගේ මවගේ ආභාෂයෙන්. ඇගේ මව තමයි ඇයට පිරිමින්ව වසඟයට ගැනීමේ රහස කියලා දුන්නේ. ඇය බයිසන්තියානු අධිරාජ්‍යයගේ බිරිඳ වෙමින් ඇගේ ගමනට ආරම්භයක් අරගත්තා. ඇයට තිබුණු අධික ලිංගික ආශාවන් නිසාම ඇය කාන්තා නිදහස වෙනුවෙන් හැම විටකම පෙනී සිටියා. පසු කාලෙක ඇය ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම නිසා එවක පැවිතුණු නීතීන් වෙනස් කරමින් සදාචාරාත්මක මර්ධනයක් දියත් කිරීම සඳහා තියොඩොරා වගකීම අරගත්තා. ඇය සමලිංගිකත්වයේ ප්‍රසිද්ධියෙම හෙලා දැක්කා. ගණිකා මඩම් වසා දැම්මෝ. බොහෝ විට ඒ ඇගේ අතීත මතකයන් නිසා සිදු කරන්නට ඇති. කාන්තා දූෂකීන්ව ගෙලසිර කර මරා දැමීම මෙන්ම ඔවුන් සතු සියලුම වත්කම් එම අසාධාරණයට පත්වෙන කාන්තාවන්ට හිමිවන නීතීන් ඇය ඉදිරිපත් කළා. මේ දේ සමග අපිට තේරෙනවා ඇගේ පාලනය ගොඩනැගුණේ ඇගේ අතීතයේ අමිහිරි මතකයන් තුළින් පළිගැනීම ආවිෂ කරගනිමින් බව. තියොඩොරා විටක ඉතාම ශක්තිමත් රජනක් වුණා. මේ විදිහට බලපුවාම තියොඩොරා කියන්නේ අමුතුම හියුමෝ සේපියන් කෙනෙක්. මේ වගේ අමුතු මිනිස්සු ගැන පුදුම හිතන දේ දැනගන්න දැන්ම හියුමෝ සේපියන් සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න. ආයෙම මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු.